රසායනික පොහොර තහනමක් පනවන්න රජය කටයුතු කළේ හිතු මතේ ගත්ත තීරණයකට අනුව බවට මේ වන විට ඔප්පු වෙමින් පවතිනවා. රසායනික පොහොර තහනමට අදාළ ගැසට් පවා ගැහුවා. ඊට පස්සේ ගහපු ගැසට් රිවර්ස් කළා. රජයේ මේ ක්‍රියාවලිය හරහා වාසි හිමි වුණේ අවසානයේ පුද්ගලික සමාගම් වලටයි. රසායනික පොහොර මේ වන විට ලැබෙමින් පවතින බවයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසන්නේ. පොහොර මිල කියන එකට විසඳුම් දෙන්න අපිට බැහැ. ඒක නොකරන්න පොලේ ගන්න තීන්දුවක් උඩ තමයි අවදේම තීන්දුව වෙන්නේ. පොහොර පොහොර කවද ලැබෙයිද කොයිද? පොහොර ලැබෙනවා. පොහොර ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී රටේ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා කියලා රසායනික පොහොර තහනම රජයේ පරමනකොටම කෘෂි විශේෂඥයින් අනතුරු ඇඟෙව්වා. දැන් රටේ බරපතල ආහාර හිඟයක් ඇතිවීමේ පෙර ලකුණු 15 වෙමින් තියෙනවා. මීට ආණ්ඩුවේ ඇමතිවරුන් පිළියම් යෝජනා කරනවා. වෙනත් අයට දෙස් දෙවුල්ට බෙමින් සිටිනව වෙනුවට දැන් අපිට පුළුවන් මේ රට තුල කෙටි කාලීන පළදරන මිරිස් පැල කීපයක් බටු බණ්ඩප්පා නිමිති වෙලා හැමෝම එකතු වෙලා තමුන්ගේ ටික තමුන්ට හදාගත්තොත් ලෝකයේ පවතින මේ අර්බුදයට එකම විසඳුම වෙන්නේ නිෂ්පාදනය වැඩි කිරීම පමණයි. කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ යටතේ කුඹුරු වගා කළ මැදිරිගිරිය දියසෙන්පුර ගොවින්ද කාබනික දියර පොහොර කෑන් විසි කර දැමුවේ වගාවට යොදලා ලැබිච්ච දෙයක් නැති නිසායි. කෝට ව්‍යාපාරකව හිතු හිතු ගාන වලට තෙල් පොහොර විකුණනවා. අහිංසක දුප්පත් මිනිසයා තමයි හැමදේම තැම්බෙන්නේ. අපිට මැහි තෙල් බොන්න තමයි වෙන්නේ. මේවා කොහොමද රටට වතස පෑන්නේ? අපිට පොහොර ටික ලැබුණා නම් මේ ප්‍රශ්නයක් නැහැනේ. මාතර දෙනිපිටිය බෝධගල ග්‍රාම සේවා බල ප්‍රදේශයේ එළවලු වගා කරන ගොවීන් පොහොර නැතිව අන්ත අසරණ වෙලා. බඩු මිල දවසින් දවස මුන්ට හැක්කන නැති. හැක්කන හැටියක් නැතුව මම මේ ඉන්නේ. රස්සාවක් නැහැ. වෙනද මේ තොල් ගල පොළොව කොටන හැටි හැලිය. දැන් පොළොව කොටන මේ කවුරුත් කුලියකට ගන්නේ නැහැ. මේ අතර බණ්ඩාර වෙල හිල්ලොය කුරුඳුගොල්ල ප්‍රදේශයේ ගොවීන් සිය තක්කාලි වගාවට පොහොර නොමැතිව අසරණ වූ පුවතක් අද වාර්තා වුණා. වගා කරන්නවත් පොහොර නොමැතිව තියෙද්දී සොර සතුරු බියක් දැන් ගොවීන්ට ඇති වෙලා. මේ විදිහට තක්කාලි හොරකමේ යෙදුණු පුද්ගලෙක් ගොවීන් අල්ලා බණ්ඩාරවෙල පොලිසියටත් බහර දීලා. සීත කාමරවල ඉඳගෙන ටයි කෝට් ඇඳගෙන ජනතාවගේ පිනෙන් බලයට පත් වෙලා ඉන්න ඇමතිවරු බලධාරීන් වගකියුත්තන් මේ සියලු දෙනා ගත්ත තීන්දුව තීරණ නිසා අද රටේ තක්කාලි ගෙඩියත් හොරකම් කරන තැනට ඇවිල්ලා හෙට වෙනකොට මේ තත්ත්වය කොහොම වෙයිද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.